පසුගිය දා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුරවි සුලිකුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින් ශ්‍රී ලංකා ගොඩබිම වෙත ඇතුළු වුණා. මෙම සුලිකුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර 90 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේ වන විට ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ සමග ඉදිරිපැය කිහිපය තුළ සුලිකුණාටුවේ බලපෑම ක්‍රමෙන් අඩුවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ ඊයේ දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවල බුරවි සුලිකුණාටුවේ බලපෑම එල්ල වී තිබූ ආකාරයයි. මුලදී ප්‍රදේශයෙන් මෙම තත්ත්වය ආරම්භ වී තිබෙනවා. නමුත් මේ වෙන විට විශාල හානි වාර්තා වෙන්නේ නැහැ. ගස් සතු කඩා වැටීම් වෙන සිද්ධි කිහිපයක් හැරුණු විට තදබල හානියක් ශ්‍රී ලංකාව තුළ අපිට වාර්තා වෙල නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කළ තිබෙනවා. කෙසේ වෙතත් මෙම සුලිකුණාටු තත්ත්වයේ බලපෑම විශේෂම වර්ෂා සහිත තත්ත්වයන් සහ තද සුළං සහිත තත්ත්වයන් තවමත් සමහර ප්‍රදේශවල උතුරු පළාතේ යම් ප්‍රදේශවල පවතින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ගෙන හැකි උපරිම ක්‍රියාමාර්ගයන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා සිළුමු දෙනා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්පූර්ණ සම්බන්ධීකරණයෙන් සිදු වෙලා පවතිනවා. ඉතින් දීවර කටයුතු වල තවමත් නොයදෙන ලෙස අපි සීලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂම නාවික ප්‍රචාරවටත් අපි ඒ තත්ත්වයන් වාර්තා කළා තිබෙනවා. ඉතින් අපගේ හදිසි මෙහෙම මැදිරිය 1.17 දුරකථන මැදිරිය 24 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් 1.17 දුරකථන අංකය සමග අඛණ්ඩව සම්බන්ධ වීම මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. එසේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබර්ගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දල රළු විය හැකි බැවින් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉදිරිපැය 24 තුලද තවදුරටත් දීවර සහ නාවුක කටයුතු වල නොයදෙන් ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. සෙසු මුහුදු ප්‍රදේශවලද දීවර සහ නාවුක කටයුතු වල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා හමන අතර එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 පමණ දක්වා වැඩි විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර 80 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.
දැනට දිවයින තුල මේ සුලිකුණාට තත්ත්වය ඉදිරි කාලේ කියන්නේ උදේ කාලේ බොහෝ විට දහවල් වෙනකොට දිවයිනින් බැහැරව අරාබි භූතීරයට ඇතුළු වෙන තත්ත්වයක් තමයි දැනට ස්ථා තියෙන්නේ අපේ විශ්ලේෂණවල. කෙසේ නමුත් මේ අවස්ථාවේදී බොහෝ විට පුත්තලම සිට පුනරීන් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදු තීරයේ තියෙන රළ ඉහළ යෑමේ තත්ත්වයන් සහ මුහුදු ජලය ගොඩමිම කරා ළඟා වෙන අවස්ථාන් තියෙන්න හැකියාවක් තියෙනවා. අනික් කාරණේ තමයි මේ තත්ත්වයේ හේතු කොටගෙන දැන් දිවයින තුල තියෙන කාලගුණික තත්ත්වය වර්ෂාපතනයේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අපි තවදුරටත් උතුරු අර්ධයේ තුල තියෙන පළාත්වල විශේෂයෙන්ම අහස වලාකුළුෙන් බරව තියෙන හැකියාවක් තියෙනවා. සුලන් තත්ත්වයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ අතර බුරවි සොලිකුණාටුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනයේ ත්‍රිකුණාමලයේ මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණක් දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක පිළිවෙලින් මේ වන විට යාපනයේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක් පුද්ගලයන් 522ක් කිලනෝච්චේ දිස්ත්‍රික්කයේ පවුල් 628ක් පුද්ගලයන් 1949ක් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 324ක් පුද්ගලයන් 1114ක් සම්මුලිතව දිස්ත්‍රික්කයේ පවුල් 123ක් පුද්ගලයන් 422ක් යන ආදී වශයෙන් එම දිස්ත්‍රික්ක සියල්ලන්ගේම පවුල් 1009ක් පුද්ගලයන් 407ක් හත්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වෙනුවට යොමු කර තියෙනවා. අවද යාපනයේ මුලතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයන්හි පවුල් 551ක් පුද්ගලයන් 1904ක් මෙම අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඌර්ණ නිවාසහාන් 15ක් සහ අර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. දැන් මන්නාරමේ 1258ක් ෆැමිලි දැනට ඩිස්ප්ලේස් වෙලා තියෙනවා. ඕටු මේ ඩැමේජ් වෙලා තියෙනවා. වහාම ඒ ගැන ශ්‍රේල බල්ලා ඒ සියලු දෙනාට හරිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.